අපේ රටේ කලාත්මක සිනමාව ඉන්දියාවේ කලාත්මක සිනමාවටත් වඩා ඉදිරියෙන් තියෙනවා යන්න බොහෝ දෙනාගේ මතයක්. ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් අපිට එක දෙයක් නම් පිළිගන්න වෙනවා. ඒ තමයි අපේ රටේ දක්ෂ නළු නිළියන් වගේම දක්ෂ සිනමාකරුවනුත් රාශියක් හිටියා සහ ඉන්නවා කියන එක. මේ නිසාම අපේ රට සමහර ජාත්‍යන්තර සිනමා නිර්මාණවලට පසුතල විදිහට භාවිතා වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ නළු නිළියෝ විදේශ සිනමා නිර්මාණවලටත් තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ෆිල්ම් ෆෙයාර් සංගරාවක් හැඩ කරපු පළමු විදේශ නිළිය වෙන්න අපේ රුක්මනී දේවියට හැකි වෙන්නේ අන්නේ හේතුව නිසා. ඉන් අනතුරුව රාජ් කපූරයිට හින්දි සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. ඇයට ඒ අවස්ථාව මතහැරලා. ඉතින් අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ තමන්ට ලැබුණු අවස්ථාවක නොහැර විදේශ සිනමා නිර්මාණවලට තමන්ගේ රංගන දායකත්වය ලබා දීපු ලංකාවේ නිළියන් කිහිපයක් ගැන. वर्ष एदे जनवरी नमदी दिन बर्ग जाधिक तरणियां इपुदीन मोरीन हिंगर अद्यापने लगे शुद्ध पौले कन्या रामे यदाश्रमसे पनस्पहेदी मिसिलोन किरुल दिनागत आएगे इलंग बलापरत्तुये विश्व रुरजन किरुल जायग्रहणय लंकावे नम विलासिता सह निरूपण शेष्ट्रेट फलम अरट रगनयामे पुरोगामियावूये विश्व रुरजन तरंगेन तेवन स्थाने दिनागत मोरीन हिंगर यूनिवर्सल सह 20th सेंचुरी चित्रागार समग गिविसुम मत्सानकर हॉलीवुड सिनेमावट पिविसेनवा The Kin and I, Fort Bowie, Gun Fever, Dangerous Search, The Adventures of Hiram Holiday, Moroccan Hawk Moth, Gunmen from Laredo වැනි චිත්‍රපට රාශියක චරිත නිරූපණය කිරීමට ඇයට අවස්ථාව උදා වෙනවා. Mario Amand Sam Perli සමග විවාහ වූ අය ස්ථිර පදිංචිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තෝරා ගන්නවා. මේ හේතුව නිසාම ඇයට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කිසිදු සිනමා නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. अंक देख देनवक हामिनी सिंहल सिनेमावे अत्तम्मालेस विरुदावलियला देनवक हामिनीगे सत् समुद्र चित्रपटे अगे चरित निरूपणे सिंहल सिनेमावे विशिष्टतम चरित निरूपण अतरिन एकक लेस सलकिनवा ऐट जात्यांतर सिनेमा निर्माणयकट सहभागी वेन्न लबीम एक्तरा विधिकट हम्बया स्टीवन स्पिलबर्ग इंडियाना जोन्स एंड द टेंपल ऑफ डूम चित्रपटे लंकावे निष्पादने करण तीरणे करणवा ए निसाहु लंकावे नलु निलयन किहिप देनेक्वत चित्रपटयट दायक कर මේ කිහිප දෙනා අතරට දිනවක හාමිනේ සුදුසුකම් ලැබෙනවා. දිනවක හාමිනේට නිරූපණය කරන්න තියෙන්නේ අඬා වැළපෙන මවකගේ චරිතයක්. මේ චරිතය නිරූපණය කරන්න ඇයට ග්ලිසරින් ලබා දුන්නා. ඇය එය ප්‍රතික්ෂේප කරනවා. Tamanට කඳුළු ගන්න ග්ලිසරින් අවශ්‍ය නොවන බව දිනවක හාමිනේ පවසනවා. කඳුළු සලමින් බිම හැපි හැපි අඬන දිනවක හාමිනේව දැකලා පුදුමයට පත්වන ස්පිල්බර්ග් ඇයව වැළඳ ගන්නවා. චිත්‍රපට නාමාවලියේ අපිට කිසිම තැනක දිනවක හාමිනේ කියන නම මුණ ගැහෙන්නේ නැහැ. ඒ වෙනුවට දිනවක හාමිනේගේ ඇත්ත නම වෙන DM දෙනවක නැත්නම් දෝන මෙරායා දෙනවක කියන නම තමයි දකින්න ලැබෙන්නේ. අංක 3 මාලනී ෆොන්සේකා වේදිකාව හරහා සිය රංගන ජීවිතය ආරම්භ කළ මාලනී ෆොන්සේකා ශ්‍රී ලාංකේය සිනමාවේ නිලි රැජින ලෙස කාගෙත් ඉමහත් ආදරයට ලක් වූ නිලියයි. පුංචි බබා චිත්‍රපටයේ හරහා සිනමා ගමන ආරම්භ කළ ඇය. එෙහිදී ලැබුණු විවේචනාත්මක සාර්ථකත්වයත් සමග එවකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකු විසින් ඇයට ප්‍රධාන චරිතය පිරිනමන ලදී. එතැන් සිට චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවක රංගපෑති මාලනී ෆොන්සේකාගේ නිදානය සිරිපාල සහ රන් මැණිකා එයා දැන් ලොකු ළමෙක් බඹරුව ඇවිත් වැනි චිත්‍රපට අපට මතක සාර්ථක චිත්‍රපට වේ. 1984 දී තිරගත වූ සසර චේතනා චිත්‍රපටය ඇයගේ කලා දිවියේ වැදගත් සංදිස්ථානයක් වන අතර එහි ඇය අධ්‍යක්ෂකාව සහ නිෂ්පාදක වරිය බවට පත් විය. ඉන්දියා දෙමළ සිනමාවට පිවිසෙන්නට වාසනාවන්ත වූ ඇය 1978 දී තිරගත වූ පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටයේ ජනප්‍රිය දෙමළ නළු සිවාජි ගණේෂන් සමග සමරංගණයක නිරත වූ අය. අංක 4 ගීතා කුමාරසිංහ ප්‍රවීණ අධ්‍යක්ෂක KW පෙරේරාගේ වාසනා චිත්‍රපටයට තම ප්‍රථම රංගන දායකත්වය සැපයූ ගීතා කුමාරසිංහ අධික ජනප්‍රියත්වයකට පත්වන්නේ මුලින්ම තිරගත වූ ලස්සන කෙල්ල චිත්‍රපටය හරහාය. එතැන් පටන් චිත්‍රපට 80කට අධික සංඛ්‍යාවකට පෙනී සිටිමින් හොඳම නිළියට හිමි සරසවි සම්මානයේද ජනප්‍රිය නිළියට හිමි සරසවි සම්මානයේද කිහිප වතාවක්ම දිනාගත්තාය. බොහෝ විට මතභේදාත්මක චරිත නිරූපණය කරන ගීතා කුමාරසිංහ පෙම්බර මදු පාලම යට ලොකු දුව රන්දිය ධාරාහේ චරිත නිරූපණයන් සඳහා විවේචනාත්මක පැසසුමට ලක් විය. පකිස්තාන, හින්දි, ජපාන්, දෙමළ සහ ප්‍රංශ යන විදේශීය චිත්‍රපට සඳහා තම රංගන දායකත්වයේ සැපයූ ගීතා කුමාරසිංහ 1981 දී තිරගත වූ මොහානා පොන්නගේ චිත්‍රපටයේ සුපිරි දෙමළ නළු සිවාජි ගණේෂන් සමග එහි සමරංගණයක නිරත වූ අය. අංක 5 සබීතා පෙරේරා
සබිතා පෙරේරා කියන්නේ ලංකාවේ තරම්ම පාකිස්තානයේ තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස රඳවගත්ත නිලියක්. සුන්දර ඇස් ඇති නිලිය යන අන්වර්ත නාමයෙන් හඳුන්වන පාකිස්තාන වැසියන් අදටත් සබිතා පෙරේරාට මහත් ආදරයක් දක්වන බව ඔබට අන්තර්ජාලයේ පිරික්සීමෙන් සොයා බැලිය හැකියි. වර්ෂ 1968 දී කන්නාඩ සිනමාවෙන් ජාත්‍යන්තර සිනමාව ජයගත් ඇය සිංහල සිනමාවට අමතරව පාකිස්තාන් දෙමළ සහ ඉංග්‍රීසි චිත්‍රපට සඳහාද ඇයගේ රංගන දායකත්වය ලබා දී ඇත. බොබි, සමීන් ආස්මාන්, සබ්කේ බා පාකිස්තානයේ පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ඉසිලූ චිත්‍රපට වේ. පාකිස්තාන සිනමාවේ හොඳම නිලියට වගේම ජනප්‍රිය නිලිය වෙහිමි සම්මානත් දිනා ගන්න අපේ රටේ මේ දක්ෂ නිලියට හැකියාව ලැබුණා. සබිතා පෙරේරාගේ මෙම පාකිස්තාන් චිත්‍රපට නැරඹීමට කැමති ඔබට YouTube හරහා ඇගේ රංගනයන් දැකිය හැකියි. අංක 6 යශෝදා විමලධර්ම. යශෝදා කියන්නේ අපිට සිටින අතලොස්සක් වූ හින්දි භාෂා ප්‍රවීණයන්ගෙන් කෙනෙක්. මෙතෙක් අපේ රටේ මලයාලම් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑ එකම නිලිය වන්නේද යශෝදා විමලධර්මයි. අශෝකන් ලෙස ප්‍රකට රාමන් අශෝක් කුමාර නම් කේරළයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා හට නවක සුන්දර එතෙක් තිරේ නුදුටුරුවක් අවශ්‍ය වූ විට ඔහුගේ තේරීම වූයේ යශෝදා විමලධර්මයි. 1993 වසරේ ඉන්දියාවේ තිරගත වූ ආචරයන් චිත්‍රපටයේ දකුණු ඉන්දිය ජනප්‍රිය ප්‍රවීණ නළු සුරේෂ් ගෝපි සමග ප්‍රධාන නිලිය වන්නේ අපේ ප්‍රවීණ සුන්දර රංගන ශිල්පිනී යශෝදා විමලධර්මයන්ය. කේරළයේ සාර්ථකව තිරගත වූ සිනමා පටයක් වන මෙය මියුරුගී රසකින්ද සමන්විත වූ අතර ඔබට මෙම චිත්‍රපටය YouTube බරා නැරඹිය හැකිය. මෙයින් පසුව බොහෝ නිර්මාණවලට ඇරයුම් ලැබුණත් ලංකාවේ කලා කටයුතුවල කාර්යබහුලත්වය නිසා ඇය එම චරිත ප්‍රතික්ෂේප කර තම මව් රටේ සිනමාව තෝරා ගන්නවා. නමුත් මේ දෙකම සමබරව කරගෙන ගියා නම් අද ඇය බොලිවුඩයේ තාරකාවක් වනු නොඅනුමානයි. අංක 7 මීනා කුමාරි. මේ දවස්වල වැඩිපුර පේන නොහිටියත් මීනා කුමාරි අපිට ඉන්න දක්ෂ නිලියක්. වසුදා ටෙලිනාටකයේ වසුදාගේ චරිතයෙන් ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් අය ලංකාවේ අපිට මීනා කුමාරි වුණාට මලයාලම් සිනමා රසිකයෝ ඇයව හඳුන්වන්නේ හාලියන අන්වර්ත නාමයෙන්. සාජියන් කරුන් කියන අතිදක්ෂ මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ 2010 වර්ෂයේ තිරගත වූ පුට්ටි ශ්‍රාං කියන සිනමා නිර්මාණය තුළදී තමයි ඇය කාලි බවට පත් වෙන්නේ. මේ ප්‍රධාන චරිතය මාම් මුට්ටි නම් දක්ෂ නළුවා විසින් නිරූපණය කළ අතර මෙම සිනමාපටය එම වසරේ හොඳම චිත්‍රපටය සඳහා වූ ජාතික සම්මානය පවා හිමි කරගත්තා. අංක 8 ජැක්ලින් ෆර්ඩිනෑන්ඩ්. අපේ රටේ ඉපදී විශ්ව රූරජින තරගයට ලංකාව නියෝජනය කරපු ජැක්ලින් ෆර්ඩිනෑන්ඩ්ස් කියන්නේ අද වෙනකොට බොලිවුඩයට නැතුවම බැරි නිලියක්. ඇලඩින් චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළ ඇය මේ වන විට බොලිවුඩයේ ජයගත් සාර්ථකම ශ්‍රී ලාංකික නිලිය බවට පත්ව අවසන්. මේ වන විට බොලිවුඩයේ දැවැන්තයින් සමග සිනමාපට 20කට අධික සංඛ්‍යාවකට තම දායකත්වය ලබා දී ඇති ජැක්ලින් ඇලඩින්, මර්ඩර් 2, රේස්, හවුස්ෆුල්, කික් බාගි ජුඩ්වා වැනි සිනමාපට ප්‍රේක්ෂක මතකයේ රඳවන්නට සමත් වූ නිලියක්. මේ වන විට ඇය බොලිවුඩයේ රියැලිටි වැඩසටහන් විනිශ්චකාරවරියක ලෙසද විවිධ වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහාද තම දායකත්වය ලබා දෙන්නේ. මෑත කාලයේ ප්‍රථම වතාවට ලංකාවේ නිපදවූ සිනමා නිර්මාණයක් වන එකෝඩින් ටු මැතිව් සඳහාද තම රංගන දායකත්වය ලබා දීයේ. මේ වන විට බොලිවුඩයේ විශේෂ සම්මාන රසකට දැය පාත්‍ර වී ඇත. අංක 9 උමාලි තිලකරත්න. උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ සිනමා සහ ටෙලි නාට්‍ය නිලියක්. බොහෝ දෙනා නොදන්නා වුණාට උමාලි තිලකරත්න විදේශ චිත්‍රපට කිහිපයකට තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඇය මුල්ම වතාවට විදේශ සිනමා නිර්මාණයකට දායක වෙන්නේ මදර් තෙරේසා ඔෆ් කල්කටා හරහා. මෙම චිත්‍රපටයේ රුගත කිරීම සිද්ධ වුණේ ශ්‍රී ලංකාව තුලදී. උමාලි දායක වෙන දෙවන විදේශ සිනමා නිර්මාණය වුණේ ది ෆයිනල් ජජ්මන්ට් කියන ජපන් චිත්‍රපටය. ඇය හෙදී ලින් කියන චරිතය නිරූපණය කරනවා. ඉන්පසු 2015 දී ආය ඊක්වල්ස් කියන සිනමා නිර්මාණයක තමන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා. අංක 10 නදීෂා හේමමාලි. නදීෂා හේමමාලි කියන්නේ අපේ රටේ මෝස්තර නිරූපිකාවක් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් නමක් දිනාගත්ත නිලියක්. ටෙලි නිලියක් විදිහට බොහොම දක්ෂ නදීෂා හේමමාලි අංජලිකා ජූලියා වැනි චිත්‍රපටවලට තමන්ගේ හැකියාව දායක කරපු නිලියක්. මෑත කාලයේ රූප රචනාවක් නිසා ඉමහත් කතාබහට ලක් වූ ඇය තෙලිඟු සිනමාව සඳහා ලංකාව නියෝජනය කළ පළමු නිලිය ලෙස 2011 වර්ෂයේදී මිස්ටර් රාස්කල් නම් තෙලිඟු සිනමා පටයට තමන්ගේ රංගන
දායකත්වය සපයනවා. අංක 11 සරලා කාර්යවසම්. ලංකාවේ බොහෝ ළමා චිත්‍රපට ජාත්‍යන්තර ඇගයීම් වලට ලක් වුණා. ඒ කිසිම අවස්ථාවක ළමා නළුවන්ගේ හෝ නිළියන්ගේ රංගන ප්‍රතිභාව ඇගයීමට ලක් වුණේ නැහැ. ඉන්දියා සිනමා අධ්‍යක්ෂිකා දීපා මෙහෙතා අධ්‍යක්ෂණය කළ වෝට චිත්‍රපටයේ චුයියා යන ළමා වැන්දබුවකගේ ප්‍රධාන චරිතයේ රඟපෑම වෙනුවෙන් සරලා කාර්යවසම් ළමා නිළියක් ලෙස හොලිවුඩයේ නැගීමට ලක් වුණා. ඉන්දියාවෙන් මේ චිත්‍රපටයට එල්ල වුණු විරෝධතා හේතුවෙන් සිනමා අධ්‍යක්ෂිකා දීපා මෙහෙතා ලංකාවේ මේ චිත්‍රපටයේ රූගත කරන්න තීරණය කළා. මේ අතරතුරේදී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ලංකාවෙන්ම ළමා නිළියක් හොයාගන්න සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. මේ හේතුවෙන් මේ සඳහා සරලා කාර්යවසම් තේරීපත් වෙනවා. මේ වෙනකොට හින්දි වචනයක් හෝ නොදන්න සරලා මේ අභියෝගය සාර්ථකව බාර අරගෙන අවසානයේදී ඇගේ රංගනීය විශිෂ්ටත්වය ඇගේීමට ලක් කරන තරම් වාසනාවන්ත වෙනවා. අවසානයේදී ඇගේ රංගපෑම අගය කරමින් හොලිවුඩ් තරුණ කලාවේදීන්ගේ සංගමය විසින් හොඳම ළමා නිළියට හිමි සම්මානය අයට පිරිනමනවා.